අයිබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරේ සිංහ මම වෙනුරගින්න ලියමලිම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස් තල වෙත ජනපතිගේ පිලිපින සංචාරයේදී අවබෝධතා ගිවිසුම් රැසක් සියලු රෝහල් පරිගණකගත කිරීම කඩිනමින් जातिक वनोद्यान विलट अतुलत वीमच नव क्रमवेद्याक පිලිපීනය රාජ්‍ය සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ වන විට එරටට ළඟා වී සිටිනවා. මැනිලා නුවර නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිලිපීනයට ළඟා වුණා. එහිදී ජනාධිපතිතුමාට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. පිලිපින ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම සිව් දින නිල සංචාරය ආරම්භ කළා. ශ්‍රීලංකාව හා පිලිපීනය අතර දේශපාලන ආර්ථික සහ සංස්කෘතික සම්බන්දතා ඉහළ නංවා ගැනීම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම සංචාරයේදී නව අවබෝධතා ගිවිසුම් කීපයකට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මැතිතුමා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වන්නේ හෙට දිනේ. දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින සම්බන්දතා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අරමුණු කර ගනිමින් නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වනු ඇත. පිලිපීනයේ මැනිලා නුවර පිහිට ඇති ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනොසි පවතින ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ සංචාරයකටද ජනාධිපතිතුමා එක්වනවා. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකේකෝ නකාවෝ මහතාද ජනාධිපතිතුමා සමග සාකච්ඡා පවත්වනවා. මේ වසරේ ජනාධිපතිතුමාගේ පළමු විදේශ සංචාරය මේවන අතර පිලිපීනයට මෙම වසරේ රාජ්‍ය නායකයෙකු පැමිණෙන පළමු අවස්ථාවද මෙයයි. ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට ගෞරවනීය පිළිගැනීමක් ලබා දීමට පිලිපීන රජය මෙවැනි විට සියලු කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා වෙනවා. මේ සංචාරය වැඩියත්ම අපිට වටින්නේ මේක තමයි අවුරුදු 58ක් 1961 තමයි ශ්‍රී ලංකාව සහ ෆිලිපීනය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ඇති වුණේ. ඊයින් පස්සෙ වෙන පළවෙනිම රාජ්‍යතාන්ත්‍රික ගමන තමයි මේක. ඒ නිසා අපි ශ්‍රී ලංකාවට හැම කෙනෙකුටම ඉතාමත්ම වටිනා නිල සංචාරයක් මේක. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිලිපීනයට ළඟා වූ දර්ශන මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. මැනිලා නුවර නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස එහිදී මහත් හරසරින් පිළිගත්තා. එම අවස්ථාවට පිලිපීනයේ විලඳ හා ආයෝජිත අමාත්‍යවරයා ඇතුළු විශේෂ පිරිසක් එක්ව සිටියා. එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට මහත් හරසර දැක්වුවා. ජනාධිපතිතුමාගේ පිලිපීන සංචාරයේදී දෙරටම වැදගත් වන ගිවිසුම් රැසකට එළඹීමට නියමිතයි. ලෝපුරා විසින දෙමළ ජනතාව මහත් හරසරින් සමරන තයිපොංගල් උත්සවය අදයි. සශ්‍රීකත්වයේ ළඟා කර දීම වෙනුවෙන් හිරු දෙවිඳුන්ට කෘතවේදීත්වය දැක්වීම තයිපොංගල් උත්සවයේ විශේෂත්වයයි. ගොවිතැනින් සරු අස්වැන්නක් ලබා ගැනීමට දායක වූ හිරු දෙවියන්ට සැලකීම වෙනුවෙනුයි තයිපොංගල් උත්සවය පවත්වනු ලබන්නේ. අද දිනේ හිරු උදාවත් සමග තයිපොංගල් සැමරීමට දෙමළ ජනතාව එක්ුණේ ආගමික වතාවත් තුළට මුල් තැන දෙමින් කෝවිල් කරා පැමිණි ජනතාව පුද පූජා පවත්වමින් තයිපොංගල් උත්සවයේ සැමරීමට කටයුතු කළා. වසර මුළුල්ලේම තම කෘෂිකාර්මික කටයුතු වලට ආශිර්වාද කරන හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදු වුණා. කෘෂිකර්මාන්තයට දායකත්වය ලබා දෙන ගව මහේෂාදී සතුන්ටද ගෞරව කිරීම තයිපොංගල් උත්සවයේ තවත් විශේෂත්වයක්. තයිපොංගල් යන වචනේ සිංහල අරුත වන්නේ උතුරා යාමෙහිවත් පිටාර ගැලීම යන්නයි. කිරි උතුරවා යාමට සලස්වමින් සියලු දිනාට සෞභාග්‍ය උදාවේ යන ප්‍රාර්ථනා කිරීම තයිපොංගල් චාරිත්‍ර අතර මුල් තැනක් ගන්නවා. තයිපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරන්නේ ස්වභාව ධර්මයා සහ මිනිස් වර්ගයා අතර ශක්තිමත් බැඳීම ඉහළ නැංවීමට මෙය හොඳ අවස්ථාවක් බවයි. කිරි උතුරන්නාක් මෙන් සියල්ලන්ගේ සිත් තුළ සෙනෙහසත් ප්‍රීතියත් උතුරා ගොස් සංහිඳියාව විකසිත විය යුතු යන අභිලාෂයෙන් මෙය සැමරෙනවා.
දෙමළචනය තම ගොවිතැනේ ලැබූ අග්‍රඵලය වූ නැවුම් සහලෙන් කිරි උතුරවයි සංස්කෘතින්ගේ සාරවත් බව වෙනුවෙන් මෙම උත්සවයේ බෙහෙවින් ඉවහල් වන බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද තයි පොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා අද දිනය දෙමළ ජනතාවට පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාවටම සමානාත්මතාව සහ කෘතවේදීත්වයේ අගය වටහා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ වාර්ගික ආගමික අන්තවාදී බලවේග පරතවා ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය කළ වටපිටාවක තයිපොංගල් උත්සවයේ සැමරීමට ලැබීම සතුටක් බව රනිල් වික්‍රමසිංහ මහතා සිය පණිවිඩයෙන් පෙන්වා දෙනවා තයිපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ මෙය සියලු දිනාටම සුහදත්වයේ සහ අන්‍යෝන්‍ය අවබෝධයේ උදාකරගත හැකි වැදගත් අවස්ථාවක් ලෙසයි ජාති ආගම් ભેද පසෙකලා ඥාති හිතමිත්‍රාදීන් සමග සාමෙන් කටයුතු කිරීම සියලු දෙනාගේ යුතුයකම පවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙතර තයිපොංගල් දිනේ සැමරීමට ආගමික වතාවත්වල මුල් තැන දෙමින් රට පුරා දෙමළ ජනතාව එක් වුණා වතුකරේ ප්‍රධාන තයිපොංගල් දින උත්සවයේ පැවැත්ුණේ හැටන් ශ්‍රී මාණික්ය පිල්ලෑර් කෝවිලේදී එම කෝවිලේ ප්‍රධාන පූජක බ්‍රහ්මශ්‍රී චන්ද්‍රනන්ද කුරුක්කල්තුමාගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරුණා. එම කෝවිලේදී සියලුම ධාන්‍ය වර්ගවලින් සමන්විත විශේෂ කිරිබතක් පිළියෙල කර සූර්යාට පූජා කිරීමද සිදු කෙරුණා. මඩකලපුව ජනතාවද තයිපොංගල් දිනය සැමරීමට ප්‍රීතියෙන් එක්ුණා. මඩකලපුවේ ප්‍රධාන තයිපොංගල් දින උත්සවය පුලියන්දෙව් ආනල් පන්ති පිල්ලෑර් කෝවිලේදී පැවැත්ුණා. ප්‍රධාන පූජක චන්ද්‍රලිංගම් කුරුක්කල්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ පූජාවට විශාල පිරිසක් සහභාගී වුණා. සූර්ය දෙවියන් උදෙසා කෘතවේදීත්වයේ දක්වමින් පවත්වන තයිපොංගල් දින සැමරුම් උත්සවයක් වවුනියාව ශ්‍රී කන්තසාමි කෝවිලේදීද පැවැත්ුණා. රටටත් සියලු ජනතාවටත් ආශිර්වාද පතමින් මෙහිදී ආගමික වතාවත් සිදු කෙරුණා. ගාල්ල කළුවැල්ල ශිව කෝවිලේදීද තයිපොංගල් දිනේ වෙනුවෙන් ආගමික වතාවත් සිදු කෙරුණා. මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් පත්තිනි දේවාලයේදීද තයිපොංගල් දිනේ වෙනුවෙන් විශේෂ පූජාවක් පැවැත්ුණා. ප්‍රධාන පූජක ශිව කුරුක්කල්තුමායි ආගමික වතාවත් සිදු කළේ. විශාල පිරිසක් එම පූජාවට එක්ව සිටියා. මේ අතර බම්බලපිටිය කදිරේශ්වරම් කෝවිලේදීද තයිපොංගල් දිනේ වෙනුවෙන් විශේෂ දේව පූජාවක් පැවැත්ුණා. අමාත්‍ය රවි කරුණානායක මහතාද එම දේව පූජාවට සහභාගී වුණා. අද මෙතන පැමිණලා තියෙන්නේ ජාතිය සමගිතාව එකමුතු භාවය සනාථ කරන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ගමලි ඔක්කොම එකට ජීවත් වෙන්න පුළුවන් රටාවක අපි සතුටින් ජීවත් විය යුතුයි. ඒක නොවීම තමයි මෙතෙක් තුළ තියෙන ප්‍රශ්නේ. අපි දැන් ඔක්කොම එකට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති වෙලා තියෙනවා කියන එක තමයි මම මෙතන පේන්න තියෙන්නේ. ඒ නිසා තමයි අපි අත්තර මෙතන ඇවිල්ලා අත්වල් බැඳගෙන සියලු දෙනාම ශ්‍රී ලංකෙන් කියලා එකට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කිරීම. රජයේ සියලු රෝහල් පරිගණක ගත කිරීම කඩිනමින් සිදු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. රාගම ශික්ෂණ රෝහලේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රුපියල් මිලියන 1470ක වේදමින් රාගම ශික්ෂණ රෝහලේ ඉදිකළ නව ගොඩනැගිල්ල අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මහල් ලටකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ හදිස්සි අනතුරු හා ශල්‍ය වාට්ටු සංකීර්ණයක්ද පිහිටුවා තිබෙනවා. අති නවීන යන්ත්‍රෝපකරණ රැසකින් මෙය සමන්විතයි. ශල්‍යාගාර 6ක්, දැඩි සත්කාර ඒකකයක් හා ප්‍රාථමික සත්කාර ඒකකයක්ද මීට ඇතුළත්. රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පෙබරවාසි 21 මං ආරම්භ කරන අපේ ඊහෙල්ත් වැඩසටහන මාස 6කින් මං ලංකාවේ ජනගහන මිලියන 21ටම ඊහෙල්ත් කාඩ් එකක් මං සපයනවා. ඒ වික්‍රම මේ මුළු රෝහල් පද්ධතියම පරිගණකගත කරනවා. පළවෙනි වරට දැන් कैबिनेट मंडले गीय सतिये अनुमत करा टेली रेडियोलॉजी व्यापृतिय रेडियोलॉजिस्ट आरंभ करन यटितल उपासकं उपकरण अनिकुत देवाल अभिशियाल लबा देन्नं मे सौख्य सेवे दियुनु करानट සබරගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිදා සිසු වෛද්‍යට පත් කිරීමට නියමිතයි රත්නපුර බටුවෙන ප්‍රදේශයේ පීටි වෛද්‍ය පීඨයේ සඳහා අවශ්‍ය ගොඩනැගිලි මෙවැනි විට සකස් කර තිබෙනවා. එම ගොඩනැගිලි නීත්‍යානුකූලව පවරා ගැනීමෙන් පසු පීඨයේ කටයුතු ආරම්භ කිරීමට නිමිතයි.
සමරකම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා සිසු සිසුවියන් 100 දෙනෙකුට ආසන්න පිරිසක් දැනටමත් බඳවාගෙන තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව රත්නපුර මහ රෝහලේදී ලබා දීමට නියමිතයි. ඒ සඳහා සමරකම පළාත් සභාවට අයත් මූලික රෝහලක් ලබා දීමටද කැමැත්ත පළ කර තිබෙනවා. නව ව්‍යවස්ථාව පිළිබඳ බොරු බිල්ලෙක් මවාපෑම තුලින් ගැටලු රැසක් මතුවන බව රාජාමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. මල්ලතු අස්ක්‍රී මහනාහිමිවරුන් බැහැදකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා දලදා මාලිගයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව අස්කිරි මහා විහාරයේ වෙත ගිය ඒ මහතා අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ පැහැදුටුවා. ඒ මහතා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මාත්‍ය වෙත අදහස් දැක්ව රාජ්‍ය අමාත්‍යවරයා ව්‍යවස්ථාවක් කියලා ලොකු බීතිකාවක් ලොකු බිල්ලෙක් මවලත් පාලා තියෙනවා විපක්ෂයෙන් කතිකාවක් හැදලා තියෙනවා රටේ අලුත් අවශ්‍ය ව්‍යවස්ථාවක් අවශ්‍යද නැද්ද කියන එක කොහොමදත් අපි එදා ඉදිරිපත් කරුවේ ඒ අපි කමිටුවක් පත් කරුවා ඒ කමිටුවේ අදහස් ටික අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරුවා විතරයි ඒක කොහොමදත් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා නම් පාර්ලිමේන්තුවට ගිහලා ඒක සම්මත වෙන්න ඕනේ ඒ වගේම කැබිනට් මණ්ඩලය සම්මත වෙන්න ඕනේ දැන් ජනමත විචාරණයකට ඒක යොමු කරන්න ඕනේ මේ සියල්ලක්ම කළා තමයි අලුත් ව්‍යවස්ථාවක් එන්නේ ඇත්තෙන්ම අපි මේ කඩිමුඩෙන් එක පාරින්ම දාන දෙයක් නෙවෙයි නව විවස්ථාව පිළිබඳ මේ දිනවල විශේෂ සාකච්ඡා පැවැත්වෙනවා. විවස්ථා කාර්ය පිළිබඳ මාධ්‍යම කිහිපයකදී දැක්ව අදහස් දැන්. ජාතික සංහිඳියාවට වග කියන සියලු ජන කොටස් එකට සාමයෙන් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ හැකි ආනුක්‍රම ව්‍යවස්ථාවක් නීති පද්ධතියක් රටට ඕනේ කියන කාරණේ අපි තා පැහැදිලිවම කියනවා. සමට සමාන අයිතිවාසිකම් තියෙන අයිතීන් රකින්න नीति पद्धति मैं आनुक्रम व्यवस्था एक मेरटे पालको दिग्न दिग्ड रटर दी पुरा ये पुरा कौर इष्टकर विविध कारण उत्साह बेरीवेलाटे तीन तत्व किसी से व्यवस्था गिनेर उचित काल परछेद रटक और गणनावाक एक दिगट रटे पवतीट तीन टोन व्यवस्था अस्थावर पारमेन्नेम ताम बरपतल कारण අපි තරයේ වික්ෂුන් වහන්සේලා හැටියට විරුද්ධ වෙන මේ ව්‍යවස්ථාව රටට අහිත කරයි. මේ ආණ්ඩුකම ව්‍යවස්ථාව සහ ආණ්ඩුකම ස්ථාවේ බොහෝ කොටස් දැන් ගැලපෙන්නේ නැති, හරි නැති, මේ සුදුසු නැති කියලා හැමෝම ස්ථාවරයකට ඇහිලා තියෙනවා. ඒ අනුව තමයි නව ආණ්ඩුකම ව්‍යවස්ථාවක් විශේෂයෙන්ම ගේන්න ඕනේ කියන මතවාදය මුලට ගෙනාවේ. මං හිතනවා කිසිදු කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න බෑ අලුත් ව්‍යවස්ථාවක් ඕනෑය මේ ශ්‍රී ලංකාවට කියන එක සම්බන්ධ. හැබැයි ව්‍යවස්ථාවේ තිබිය යුතු ලක්ෂණ ගැන ඕන කෙනෙකුට විවාදයක් තිබෙන්න පුළුවන්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවක් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්ුණා. පක්ෂ නියෝජිතින් කිහිප දෙනෙකු එහිදී අදහස් පළ කළා. අපි කියන්නේ කරුණාකර මැතිවරණය පවත්වන්න පළාත් සභා මැතිවරණය මා හිතනවා ජනාධිපතිතුමා මැදිහත් වෙලා මැයි මාස වෙනකොට පළාත් සභා මැතිවරණය මේ රටේ පවත්වායි කියලා පළාත් සභා මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණ තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ජනාධිපතිතුමාගේ නිල කාලය කල්පනා කරලා එතුමා ජනාධිපති මැතිවරණය පවත්වායි. ඉතින් ඒ නිසා මේ මැතිවරණ සියල්ලටම පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකහුවලා අවශ්‍ය සියලුම ශක්තියන් යොදලා අපි මේ මැතිවරණ ජයග්‍රහණය ශ්‍රී ලංකා පෝජන පෙරමුණ හැටියට අපි තීන්දුව කරන් තියනවා උතුරු මැද හිටපු මහමෙතුමත් සමරගමුවේ මහමෙතුමත් ඌව ශසේන්ද්‍ර රාජපක්ෂ මහමෙතුමත් ඒ තුන් දෙනා ශ්‍රේෂ්ඨාධිකරණ දෙයන්ද ඡන්දයක් ඉල්ලන්න මේ මූලික අයිතිවාසිකම ජනතාවගේ මේ තව තවත් මේ රට පළාත් පාලනය අඩපණ කරන්න නැතුව පුළුවන් තරම් ඉක්මනින් අඩුම ගානේ පළාත් සභා මැතිවරණයත් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ආරම්භක වැඩසටහන විෂය භාර ඇමතිනි චන්දානී බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ අතුරු තවත් සංවර්ධන ව්‍යාප්ති කිහිපයක් පිළිබඳ තොරතුරු දැන්. වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ආරම්භක වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණේ අනුරාධපුර නැගෙනහිර මැතිවරණ බල ප්‍රදේශයේදී. ඒ අනුව කහට ගස්තිගලිය රන්පත්විල කුඩා වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. දොරමඩලාව ප්‍රදේශවාසීන් සඳහා පානීය ජල ව්‍යාපෘතියක කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අතින්. රවෑව ප්‍රදේශයේ වේලි ප්‍රතිසංස්කරණ කටයුතුද ආරම්භ කෙරුණා. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියා.
බහනුවර හරිත උද්‍යානයේ බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භ කිරීම අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහනකර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12ක්. බෙදිරිගිරිය කවුඩුළු වැව පිටමාන සමග වන් ඇල පුළුල් කිරීමේ ව්‍යාපෘතියද ආරම්භ කර තිබෙනවා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 20ක්. ප්‍රධාන වැව්වල පිටපාන සහ වන් ඇල සංවර්ධනය නොකිරීම හේතුවෙන් ගම් වතුර තර්ජනයට ලක් වුණා. ඊට පිළියමක් ලෙස පිටපාන සහ වන් ඇල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. වරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කෙරෙන්නේ. කිරියල්ල මුදුන් කොටුව මරදාවක මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරුණා. රජයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 20ක්. එල්ලාවල මුදුන් කොටුව පොහොර බව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවට මේ තුලින් පහසුකම් සැලසෙනවා. පනාමුරේ ඇත්රාජා ගැන බොහෝ දෙනා අසා තිබුණත් ඉන් වැඩි දෙනෙකු එහි ඉතිහාස කතාව නොදන්නවා විය හැකි. පනාමුරේ ඇත්රාජා මෙන්ම පනාමුරේ ඇත් ගාලද ඓතිහාසිකයි. බඩුවන්වල දෙසාවේට අයත්ව තිබූ පනාමුරේ ඇත් ගාල මේ වන විට වල්බිහිවේ තිබෙනවා. අල්ලාගත් වනාලින් ඇත්කාලේ කොටුකර හීලෑකර අලෙවි කළ බවද සඳහන් වෙනවා. මේ ඇත්කාලට කොටුවි සිටි ඇතුන් බේරා ගැනීමට එක් ඇතෙකුගත් වෙහෙස මහන්සියත් අවසානයේ එම සත්වයාට ජීවිතෙන් වන්ති කෙවීමට සිදු වූ ශෝචනීය පුවතත් පනාමුරේ ඇත්රාජාගේ කතාවයි. ඇත්රාජා මෙල්ල නොවීම නිසා නාවික හමුදා නිලධාරියෙකු ලවා වෙඩි තබා ඝාතනය කළ බව සඳහන් වෙනවා. පනාමුරේ ඇත්කාල ප්‍රසිද්ධ නිසා ඒ නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන නමුත් මේ වන විට ඒ වල්බිහි වී තිබෙනවා. ඇත්කාලට ආසන්නයේ ඉදිකර ඇති කෞතුකාකාරයේද වසා තමා තිබෙනවා. ඇත්කාල ආසන්නයේ පිහිටා ඇති දියබපුල හාස්කම් ගෙන දෙන ස්ථානයක් බවට එකල ප්‍රදේශවාසීන් අතර විශ්වාසයක් පැවතුණා. පනාමුරේ ඇත්කාල සහ කෞතුකාකාරය සංචාරකයන්ට නැරඹිය හැකි ස්ථානයක් බවට පත් කරන ලෙස ප්‍රදේශවාසීන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. මේට අතීතයේ ඉඳලා 1600 ගණන් වල ඉඳලා තමයි මේ පනාමුරේ මෙමෙ ස්ථානයේ ඇජ්ජල් කරවල තියෙන්නේ. ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ ඇජ්ජල් නගරය කියලා මේ පනාමුරේ මෙමෙ ප්‍රදේශයට. හරියට බැලුවොත් අර ගං උදාවක් කරන්න වගේ විශාල කඩසාප්පු දාලා මේ මිනිස්සුන්ට එන අයගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරන්න සියලුම පහසුකම් සපයලා තියෙනවා. එතා මැරුවට පස්සේ ඒ වෙලාවේ නරඹන්න ආපු 25000කටත් අධික සෙනගක් ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේ කලාකරුවෝ, ප්‍රභූවරු, විදේශිකයෝ ඒ වගේ අය බොහෝ අය කම්පාවට පත් වුණා. කම්පාවට පත් වෙලා මේ හා සම්බන්ධව පොතපත ලිව්වා. පනාමුරේ සාහිත්‍යයක් බිහි වුණා මේ ඇත්ගාල නිසාවෙන්. ඒ වගේ ඉතාමත්ම ඓතිහාසික ඒ වගේම අද වෙනකොටත් දේශ විදේශ සංචාරක මේ ස්ථානයට පැමිණෙනවා. නමුත් මේ ස්ථානයේ ජලාවාස වෙලා විනාශ වීම පවතින. ඒ අය බොහොම කම්පාවට පත් වෙලා යනවා. මේ ස්ථානය ප්‍රතිසංස්කරණය කරන්නේ නැත්තේ ඇයි කියලා. මේ අපේ යුතුකමක් වගකීමක් තියෙනවා. මේ ස්ථානයේ අනාගත පරම්පරාවට දැක බලා ගන්න සුරක්ෂිතව තබන්නට රජයත් මැදිහත් වෙලා ඒ කටයුතු කරනවා නම් මම හිතන්නේ ඉතාම වටිනාම දෙයක් හැටියට සලකන්න පුළුවන්. කෘෂිපෝක රැසකට හානි සිදු කරන සේනාදලබුවා වෛරසයක් යොදා ගනිමින් මර්ධනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඊට අවශ්‍ය තොරතුරු මේ වන විට රැස්කන බවයි රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ ආචාර්යවරුන් පවසන්නේ. බඩේරිගු ඇතුළු කෘෂිභෝග කිහිපයකට හානි සිදු කරන සේනා දළපුවාගේ ව්‍යාප්තිය පිළිබඳ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. සේනා දළපුවා ශාක පත්‍රවල යටකොටසේ බිත්තර තැම්පත් කිරීමත් සමග ව්‍යාප්තිය සිදුවන බවයි හඳුනාගෙන තිබෙන්නේ. බඩේරිගු වැනි බොහොගවල ඉහළ පත්‍රවල දළපුවාගේ ව්‍යාප්තිය දැකගත හැකි. උදැසන කාලයේ දහයියා අලු බෝගවලට යෙදීමෙන් මෙම දළබුවා යම්තාක් දුරකට පාලනය කිරීමට හැකි බව සොයාගෙන තිබෙනවා. මෙම දළබුවා ව්‍යාප්ත වී ඇති බොහොග පුළුස්සා විනාශ කළ යුතුයි. පෙරමෝන් උගුලද සේනා දළබු ව්‍යාප්තිය පාලනයේදී සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. සේනා දළබුවා බඩේරුගුව ගාවට තමයි දැනට විශාල හානියක් කරන්නේ. ඒ වගේම බඩේරුගු ඒ බෝගවලට අමතරව එළවලු බෝග ඕන මෙහිකට මෙයාට හානි කරන්න පුළුවන්. ඒ වගේම වීවගාවටත් තර්ජනයක් තියෙනවා. මුලින්ම අපි අවධානයෙන් ඉන්නන මොකද රාත්‍රී කාලයේ තමයි මේ දළඹුව ක්‍රියාකාරී වෙන්නේ. ඒ වුණාට අපිට හොඳින් බලනකොට අග්‍රස්තයේ තියෙන පත්‍රවලට දළඹුවාගේ හානිය තියෙනවා නම් ඒ වගේම අපිට ලං වෙලා බැලුවොත් ඒ සත්තුන්ගේ මල ද්‍රව්‍ය මේ පත්‍රවල දැක ගන්න පුළුවන් නම් ඒ හානිය ඒ ශේත්‍රයට එන මුල් ලකුණු තමයි තියෙන්නේ. අපි අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්න ඕන පාලන කිරීමට.
වෙළඳ පොළේ තියෙන කෘමිනාශක කීපයකින් සාමාන්‍යයෙන් මේ දලඹුවා පාලනය කරන්න පුළුවන්. නමුත් වැදගත්කම තියෙන්නේ කොයි අවධියේද අපි මේ දලඹුවා පාලනය කරන්න යොමු වෙන්නේ කියන එක. ඒ කියන්නේ පසු අවධිවල දලඹුවා අපිට දකින්න පුළුවන් වෙන්නේ අභ්‍යන්තර කොටස්වල. ඒ කියන්නේ කරල තුල හෝ කඳ තුල. ඒ අවස්ථාවේදී කෘමිනාශකවලට ඇතුළු වීමට හැකියාව අඩු නිසා කෘමිනාශකයේදීම අකාර්යක්ෂම වෙන්න පුළුවන්. නමුත් පැලාවදීයේදී සහ මධ්‍යස්ථ අවධියේදී රෝගේ වළක්වා ගැනීමට කෘමිනාශක භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මං හිතන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසිනුත් නිර්දේශ කරලා තියෙනවා කෘමිනාශක කාණ්ඩ කීපයක්. වෙළඳ පොළේ දැනට මේ කෘමිනාශක පවතිනවා. ඒ කෘමිනාශක භාවිතා කරලා යම් තරමකින් ඒ කියන්නේ හානිදායක නොවන අවධියකට පත් කර ගැනීමට පාලනය කිරීම ක්‍රියාමාර්ග ගත හැකි. මේ අතර සේනා තලබුවන් සහිත බඩේරුගු තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් දඹුල්ල පොලිසිය මගින් නතඩංගුවට ගත්තා. සේනා තලබුවන් සහිත බඩේරුගු තොගයක් නුවරඑළිය වටවල ප්‍රදේශයේ කිරිගවයන්ගේ ආහාර සඳහා ගෙන යන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව සිදු කළ වැටලීමේදී මෙම ලොරි රථය අතඩංගුවට ගැනුණේ. සේනා තලබුවන් සහිත බඩේරුගු නුවරඑළිය ප්‍රදේශයට රැගෙන ගියේ නම් ප්‍රදේශයේ එළවළු ඇතුළු වගාවන්ට හානි සිදු වීමේ අවධානමක් පැවති බව පොලිසිය ප්‍රකාශ කළා. ජාතික වනෝද්‍යානවලට ඇතුළත් වීම සඳහා නව ක්‍රමයක් හඳුන්වා දීමට සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නව ක්‍රමවේදය අනුව අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගත හැකි. ලෝකයේ ඕනෑම රටක සිට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ අවස්ථාව මේ තුළින් හිමිවනවා. අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මෙම තොරතුරු හෙළි කෙරුණා. මේ ක්‍රමවේදය ඉතාමත්ම වැදගත් දෙයක්. කාලාන්තරයක් තිස්සේ අපි මේ ක්‍රියාත්මක කරන්න බලාගෙන හිටියා. දැන් ඒක අද අපිට පුළුවන් වුණා පළවෙනි පාස් එක පුද්ගලයෙකුට ලබා දෙන්න. ඒකෙන් මං හිතනවා විශේෂයෙන්ම සංචාරක ශාස්ත්‍රයේ ආදායම් බලාපොරොත්තු වෙනවනේ ඒක රුකුලක් වෙනවා කියන එක මම මතක් කරන්න ඕන. අද සංචාරකයෝ විදේශිකයෝ බොහෝ වෙලාවට පැය ගණන් ගිහිල්ලා පාක් ඉස්සරහා පිට ගත කරනවා ටිකට් පතක් ගන්න බැරුව. ඒක නතර කරන්න තමයි මේ ක්‍රමවේදය ආරම්භ කරේ. විශාල සහනයක් ලැබෙනවා විශේෂයෙන්ම විදේශිකයන්ට ඔවුන්ට හිරියරයක් කරදරයක් නැතුව මොවුන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න අවස්ථාව ලැබීම. අද අපි ආරම්භ කරන්නේ උද්‍යාන කීපයකට පමණයි. නමුත් ඉදිරියේදී අපේ හැම වන උද්‍යානයකටම මේ ක්‍රමවේදය අපි ආරම්භ කළ යුතුයි. අන්තර්ජාලය ඔස්සේ පළමු ටිකට් පත නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. මෙම පහසුකම් සැලසීම යටතේ පළමුවෙන්ම විල්පත්තු ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ආරම්භ කරනවා. අනතුරුව සෙසු ජාතික වනෝද්‍යානවලට පිවිසීමේ ප්‍රවේශ පත්‍ර අලෙවියද සැලසුම් කර තිබෙනවා. උතුරු පළාතේ සියලු රාජ්‍ය ආයතන සඳහා කාන්තා නියෝජනයේ 50% දක්වා වැඩි කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළා. ඒ යාපනයේ ආණ්ඩුකාර කාර්යාලයේ පැවති උත්සවයකදී තයිපොංගල් දිනේ වෙනුවෙන් යාපනයේ හින්දු විද්‍යාලයේ පැවති සංස්කෘතික පෙළපාලියද සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. සර්ව ආගමික නායකින් සහ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. තම සංගමයට අයත් බස් රථවල නිදහස් ගමන් බලපත්‍රවලින් ගමන් කිරීම ලබන පළමුවන දා සිට නතර කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. මෙරට බස් රථ සේවාවේ පිරිහීම හේතුවෙන් බස් රථවලින් ගමන් ගන්නා පිරිස දිනෙන් දින අඩුවමින් පවතින බවද මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා ප්‍රකාශ කළා. ද වෙනකොට මේ බස් කර්මාන්ත සම්පූර්ණ පිරිමින් තියෙනවා. දිනකට මගින් 1500ක් ඉවත් වෙනවා. මාර්ග තදපදේ තමයි ප්‍රධානම හේතුව. මොකද ගිය අවුරුද්දේ යතුරුබැදි සංඛ්‍යාව 334763ක් ගිහිලා තියෙනවා. බස් එක පාරක කාලසටහනක් නැහැ. බස් එක කොට කොටා යනවා. එතකොට බස් එකේ ප්‍රමිතිය සවුන්ඩ් එක දානවා සද්ද කරලා එවිලා. මේවට මොකද අපිට බස් එකට ගිහිලා නියාමනය කරන්න අයිතියක් නැහැනේ. සංගමයක් විදියට දිඹුලාගල දලුකාන ප්‍රදේශයේ සිදු වූ රියනතුරකින් තරුණියන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබුවා. බසයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක යතුරු පැදියක් ගැටීමෙන් අනතුරු සිදු වුණා. යතුරු පැදියේ ගමන් කළ තරුණියන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගියා. තවත් පුද්ගලයෙකු තුවාල ලබා පොළොන්නරුව මහරෝල්ට ඇතුළත් කළා. මේකේ තරුණින් දිඹුලාගල දලුකාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 18 වයස්වල පසුවන්නාන්.
මේ අතර වවුනියාව ඉරට්ට පෙරියකුලම් ප්‍රදේශයේදී වැවක දියනාමිටගේ තරුණින් දෙදෙනෙකු දියගිලීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන් 15 හැවිරිදී වවුනියාව උකුලන් කුලම් ප්‍රදේශයේ පදිංචි කරවන්. තරුණින් 6 දිනකුගෙන් යුත් කණ්ඩායමක් අද ඉරට්ට පෙරියකුලම් වැවේ දියනාමිට ගොස් තිබෙනවා. ඔවුන් ගල්තලාවක් මත සිටියේදී දෙදෙනෙකු උපයලිස්සා වැවට ඇදවැටීමෙන් අනතුරු සිදු වුණා. දැන් ක්‍රීඩා පුවතක්. ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබෙනවා. අනතුරුව සංගමයේ නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව හිටපු සභාපති මහින්ද ලීනගේ මහතා ITN ප්‍රවෘත්තිංශය වෙත කියා සිටියා. මේ වන විට ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමයට ජාත්‍යන්තර සංගමයෙන් తాවකාලික තහනමක් පනවා තිබෙනවා. ඒ නිලවරණය නොපැවැත්වීම හේතුවෙන් මම දැනට අවුරුද්දක්කට වැඩිය ඉඳන් සභාපති හැටියට පත් වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි මම පුහුණු කරුවෙක් බව දන්නවා. මට දැනුම් දුන්න නැවත නිලවරණයට එන්න බෑ කියලා. මම ඒක දැනුවත්වම දෙසැම්බර් මාසේ 20 වෙනිදා කිසිම පිහිනුම් පුහුණු කරුවෙක් වූ නැතුව නිලවරණයක් කැඳෙව්වා. එහෙම තියෙද්දි තමයි හිටපු ක්‍රීඩා ඇමතිතුමා අතුරු කමිටුවක් පත් කළේ. ජාතික ඔලිම්පික් කමිටුව මට එහෙම කිසිම සම්බන්ධතාවයක් නැහැ. හැබැයි මම කරන හැම දෙයක්ම මම ජාතික ඔලිම්පික් කමිටුව දැනුවත් කරලා තමයි මම කරලා තියෙන්නේ. ඒ අරෙන්න මට ඒගොල්ලොන්ගෙන් අනිසි උපකාරයක් හම්බෙලා නැහැ එහෙම. පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියට ඔබ සහ ඔබේ බිරිඳ ගියේ මොන පදනමෙන්ද? මම සහභාගී වුණා අපේ ඔලිම්පික් කමිටුව වෙනුවෙන්. ඒ අරෙන්න මගේ බිරිඳ සහභාගී වුණේ ඒ කියන්නේ මගේ බිරිඳ සහභාගී වුණේ එයාගේ පෞද්ගලික සල්ලි වලින්. එයාගේ පෞද්ගලික මේව එකක් හින්දා ඒ අරෙන්න අපේ සංගමයෙන් කිසිම මේකක් කරේ නැහැ මගේ බිරිඳ යන්න. නමුත් පුහුණු කරුවන් විදිහට දෙන්නවම ඇක්‍රෙඩිට් කරලා තියනවා නේද? ඒ වීසා එක ලබා ගන්න පමණයි. ඒකට උත්තරය අහගන්න වෙන්නේ NOC එකෙන් තමයි. ඒගොල්ලන්ට පුළුවන් ඒක දෙන්න. ඔබතුමාලා ඉල්ලුවාම ඒගොල්ලෝ ඊකම්ම දුන්නා. නෑ මම ඉල්ලීමක් කරා. මොකද වීසා එක ගන්න තියෙන කාලය කෙටි කාලයක් නිසා මගේ බිරිඳගේ වියදමින් යන්න ඒක වීසා එක ලබා දෙන්න විතරක් ඒක ලබා දුන්නා. ඇක්‍රෙඩිට් කරන්න පුළුවන් එහෙම ඕනම කෙනෙකුට තමන්ගේ බිරිඳවත් අරගෙන රට ඒක මං හිතන්නේ NOC එක තමයි උත්තර දෙන්න තියෙන්නේ ඒකට. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් කරනවා. ඔබට සුවදායි රාත්‍රියක්. www.itnnews.lk